අයිබෝන් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අභියෝගයක් වුණත් හරි දෙහෙම කරන්න ජනපතිගෙන් ගොවි නිලධාරීන්ට උපදෙස් වෙනස් වූ IOC මිල කාඩිනල් මියන් ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගෙන් කළ ඉල්ලීම ලෝහන්ගේ බන්ධනාගාර සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් නියෝගය 20/22 ත් කොරෝනාව ගැන ලෝක සෞඛ්‍යයෙන් අනාවැකියක් හරිදේ කිරීම අභියෝගයක් වුණත් ඒ අභියෝගයට එක්ව මුහුණ දීලා ඉදිරියට ගියොත් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කරගන්න පුළුවන් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ගොවිජන සේවා නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර වීඩියෝ තාක්ෂණයේ මේ සාකච්ඡාව පැවැත්වුණා. ගොවිජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට විසඳුම් ලබා දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බවද ප්‍රකාශ කළා. පරිසරයත් මහජන සෞඛ්‍යයත් රැකගනිමින් වැඩි ආදායමක් ගොවියාට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක්කන්නේකට දෙකකට පමණක් නොව පරම්පරා ගණනාවකට යහපත සැලසීම බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී කියා සිටියා. ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීමයි. එවිට එම ගැටලු වලට පිළියම් ලබා දීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදාවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මේ හරි දෙයක් කරන එක විශාල අභියෝගයක්. හැබැයි ඉතින් අපි මේ අභියෝගයට මුහුණ දී යුත්තේ ඒක තමයි හරි දේ හන්ද. නිවැරදි දේ තමයි අපි කරන්නට ඕන. ඉතින් ඒක අපි ගොවි ජනතාවට ගෙනියන්නට ඕන, තේරුම් කරලා දෙන්නට ඕන. අඩුපාඩු තියෙයි. ඒ අඩුපාඩු හොයාගැනීම හරි ගස්ස ගන්න. පාරම්පරිකව අපි මේව කරපුවා. අපිට වැඩි ආදායමක් මේක හරහා ගොවියට ලබා දෙන්නට පුළුවන්. ඉතින් මේක තමයි අපේ ඉලක්කය. පහසු නෑ. මේක අපි ජයග්‍රහණය කරන්නට ඕන. ඒක තමයි කළ යුතු දේ, හරි දේ. දැන් අපි දන්නවා අද මුළු ලෝකෙම මේ පරිසර විනාශය ගැන විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. අද හැමෝටම දැනিলা තියෙනවා මේ පරිසර විනාශය. ඉතින් මේ පරිසරය විනාශ වීමේ එකංගයක් තමයි මේ රසායනික පොර භාවිත. මේක හරහා පරිසරය ආරක්ෂා කරගන්න ගමන්ම සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ගමන්ම අපිට අවස්ථාව තියෙනවා වැඩි ආදායමක් ගොවියට ලබා දෙන්න. ටනල් වල හදන භෝග වගාවන් සඳහා උනාත්මක තත්ත්වයෙන් යුතු පොහොර අවශ්‍ය වෙනවා. ඒකට අවසර දීලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම අපි ක්‍රමවේදයකුත් යෙදුවා. ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයාටම බලතල දීලා ආනයනය කරන්න අවසර ලබා ගන්න. ටනල් වලට අවශ්‍ය පොහොර වර්ග සහ මල් වලට අවශ්‍ය දිලීර නාශක වර්ග වගේම අර්ථපල් වලට ඒවට ක්‍රියාත්මක වෙන්න අපි ඒකට අවසර දීලා තියෙනවා. පන්න තුනක් හෝ හතරක් මෙහි ඇත්තටම එළවලු ගොවීන් එළවලු වගා කරනවා. ඒ වගා කිරීම කරන්නේ කුඹුරු වල. මෙය කාබනික පොහොර නිෂ්පාදනයේ දැනට යෙදී සිටින නිසාස වී ගොවීන්ට විතරක් නෙමෙයි එළවලු ගොවීන්ටත් පොඩි දිරිදීමනාවක් හෝ වෙන දිරිගැන්වීමක් දෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳ වෙයි කියලා හිතනවා. අපිට ඒක ක්‍රියාත්මක කරවන්න පුළුවන් නේ එළවලු ගොවියන්ට. අපිට ඒක මේ අර වී වලට දුන්නා වගේම ඒ වගා කරන ප්‍රමාණයක් එකක් හදලා දෙන්න පුළුවන්. කාබනික පොහොර වැඩපිළිවෙලට එරෙහිව ඇතැම් පිරිස් උද්ඝෝෂණ පවත්වන්නේ බහුජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කරන්න කියලා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ම මේ ගැන මේ විදිහට අදහස් පළ කළා. ලංකාව දැන් පරීක්ෂණාගාරයක් වෙලා. අපි දන්නේ මේකේ පැලෑටි වලට අහිතකර ද්‍රව්‍ය තියෙනවද? මිනිස් ජීවිත රහිත කර ද්‍රව්‍ය තියෙනවද? නැනෝ තාක්ෂණේ මේක කිසිම ලැබ් එකක පරීක්ෂා කරලා නැහැ ලංකාවේ. මහනුව මේ වගේ අපරාධ කරන්න එපා මේ රටේ ගොවීන්. යම් යම් ප්‍රායෝගික ගැටලු ඇති වෙන නිසා මේක කිසිම වෙලාවක අපි කඩාකප්පල් කරන්න නෙමෙයි, අපි මේකට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි අඩුපාඩු පෙන්නනවා. තමුන්නාන්සේලා යලේ තීන්දුව කරන් මහේ නතර කරනවා. මහ කන්නේ ප්‍රශ්නේ නෝ. දැන් ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනි. මේ නැනෝ නයිට්‍රජන් පොහොරක් ආනයනය කිරීම. මේ ඇවිල්ලා නැනෝ නයිට්‍රජන් නෑ ගරු මන්ත්‍රීතුමනි, නැනෝ යූරියා. මේක 104ක් යූරියා තිබෙනවා. මේ ගිනාපු නැනෝ නයිට්‍රජන් වලින් නැනෝ යූරියා වලින්
මේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. මේ ගොවි ජනතාව මේ පිළිබඳව සැදී පැහැදිලා ඉන්න කොටස් බව අධෛර්යමත් බවපත් කිරීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කර අහිතකර දේවල් ආනයනය කරන සමාගම් විශාල මුදලක් මේකට මුදල් වෙන් කරනවා. ඒ සමාගම් වල ගොදුරු බවට පත් වෙන්න එපා කියන ඉල්ලීම තමයි ඔබ තමුන්නාසිර කරන් තියෙන්නේ. රසායනික පූර ගෙන්වන එක නතර කරලා කාබනික පූර පමනක් කියන තීරණය ගහෙන් ගෙඩියෙන්න වගේ අරගෙන මුළු රටම මහා අර්බුදයකට තල්ලු කරපු බව අපි කාටවත් පේන්න තිබෙනවා. අපි දැක්කා නුවරඑළියේ මන්ත්‍රීවරු චූටි අලගෙඩිය අරගෙන මාධ්‍යර ගෙනල්ලා පෙන්නනවා. ලොකු එදා ලොකු අලගෙඩිය අද පොඩි අලගෙඩියක් වෙලා තියෙනවා කාබනික පූර ගහලා බලන්න. කාබනික පූර ගැව්වම අලගෙඩිය පොඩි වෙනවලු. කෘමිනාශක පාවිච්චි කරපු ගමන් යූරියා ගහපු ගමන් අලගෙඩිය ලොකු වෙනවලු. වසකවන්නද හදන්නේ අපි ආදරණීය රත්තරන් දූදරුවන්ට. 12500ක් වෙන් කරේ කාබනික පූර වලට නෙමෙයි. කාබනික පූර ටික පාවිච්චි කරන්න කොම්පෝස්ට් ටික හදන්න. එතුමා කවර 12500 කට පොඩි පැහැදිලි කිරීමක්. 12500 පැහැදිලි කරන්නේ 10 11 12500යි 12500යි වාරියෙන්. අර අහවල් රටේ මේක කරලා නැහැ. ඉතින් එතකොට අපි කොහොමද කරන්නේ? අහවල් රටේ මේක කරලා නැති නිසා අපිට කරන්න පුළුවන්ද කියන එක. හැබැයි ඒක එහෙම නෙමෙයි. මම හිතනවා අපිට මේක කරන්න පුළුවන්. මොකද මේක කරන්න පුළුවන් නායකයෙක් තමයි මේ තීන්දුව ගත්තේ. මේ ගොවි මහත්තුරු අපේ මහින්දානන්ද අලුත්ගමුවේ මහත්තයාගේ පඹයා හදලා පුච්චනවව ගිනි තියනවව ගහනවව කියන එක වැරදි කියන එක තමයි අපිට තේරලා තියෙන්නේ. ගහන්න ඕන තරම් නෙමෙයි ගහලා තියෙන්නේ. අද මේ අමාත්‍යංශයේ අපිට නම් පේන්නේ මහින්දානන්ද අලුත්ගමුවේ මහත්තයා පඹයාට තියලා තමයි තියෙන්නේ මේ ආණ්ඩුව. මේ තීන්දුව අරගත්තේ අතිගරු ජනාධිපතිතුමා අවංක හොඳ චේතනාවකින්. මේක එතුමා අවංකවම මේ රටේ ජනතාව වෙනුවෙන් ගත්ත තීන්දුවක්. හැබැයි මම පිළිගන්නවා මේක ආණ්ඩුව හැටියට අපිට මාකට් කරගන්න බැරි වුණා. ඒක ගැන අපි කනගාටු වෙනවා. දැන් ඊළඟට අහනවා මොකද්ද මේ පොටෑසියම්? මොකද්ද මේ නයිට්‍රජන්? මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ඉන්දියාවේ විශ්වවිද්‍යාල 25කින් මේ නැනෝ තාක්ෂණය පිළිබඳව කරන ලද පර්යේෂණ. මේ පර්යේෂණ කරපු සියලු විශ්වවිද්‍යාලවල වාර්තා සියල්ලම මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ඔබතු බලන්න දැනගන්න. ඉන්දියාවේ හෙක්ටයාර් 33000ක් ගොවියෝ 69 ලක්ෂයක් ඉන්දියාවේ මේක වගා කරනවා. මේක අවුරුදු 3ක් පර්යේෂණ කරලා තියෙනවා. මේක තමයි අලුත් ටෙක්නොලොජි එක. මේක තමයි අලුත් තාක්ෂණය. තමුන්නාන්සේලා මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට අවුරුදු 60ක් 61ක් වුණාට ඔබතුමා කොල්ල වගේ ඉන්නේ ඇයි? ඔබතුමාලගේ අම්මලා තාත්තා මොනරා කරලා කන්න දීපුවා. හැබැයි තමුන්නාන්සේ මතක තියාගන්න මේ දෙන කන්න දුන්න අපේ දරුවන්ට මොකද වෙන්නේ? අද අවුරුදු 12 ළමයා ඉන්නවා දිය වැඩියා රෝගෙන් පෙළෙනවා. මාව පිච්චුවට කමක් නැහැ. මාව ගිනි තිබ්බට කමක් නැහැ. මට ගැහුවට කමක් නැහැ. මාව මැරුවට කමක් නැහැ. මේ රටේ උපදින්න ඉන්න අනාගත දරුවෝ වෙනුවෙන් මේ ඓතිහාසික තීන්දුවත් එක්ක හිටගන්න. හැබැයි ගොවියන්ගේ පැත්තෙන් මම 100%ක් ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ගොවියෝ වැටෙන්න මේ රටේ අපි ඉඩ දෙන්නේ නැහැ. මధుරිකා වසර එකහ මාරකට පස්සේ පාසල් යන්න දරුවන්ට අද අවස්ථාව ලැබුණා. සිසුන් 200ට අඩෝ සියලු පාසල් මේ විදිහට විවෘත කරන අතරේ ඉතාමත් සාර්ථකව පාසල් පැවැත්වෙන ආකාරයත් අපිට දකින්න හැකියාව ලැබුණා. නිමේෂ ඒ වගේම අද ඉහළ ගුරු සහභාගීත්වයක් දක්නට ලැබුණා. මේ අතරේ දරුවන් පාසල් වලට යොපු දෙමව්පියන්ටත් පැමිණි සියලු ගුරුවරුන්ටත් ප්‍රණාමය පුද කළ යුතුයි කියලා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා පවසනවා. කොවිඩ් 19 හේතුවෙන් අවස්ථා කිහිපයකදීම පාසල් වසා දැමීමට සිදුවපත අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වුණා. එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මාස කිහිපයක සිට ඔන්ලයින් අධ්‍යාපනයේද නතර කෙරුණා. ඒ ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීම නිසායි. රජයේ ඊට විසඳුම් ලබා දුන් අතර සෞඛ්‍ය නිර්දේශවලට අනුව සිසුන් 200ට අඩු පාසල්ද මෙලෙස විවෘත කෙරුණා. ලබන 25 වනදා සිට සේවයට වරතා කරන බව ලංකා ගුරු සංගමයේ පැවසුවද ගුරුවරුන් විශාල වශයෙන් පාසල් වලට පැමිණ සිටි ආකාරය දැක ගැනීමට හැකි වුණා. ඇතැම් පාසල් වල ගුරුවරුන්ගේ පැමිණීම 100%ක් බවයි අපට දැක ගැනීමට ලැබුණේ. අද දිනේදී පාසල් විවෘත කෙරුණේ මාස 1 මාරක සිට සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළු පුළුල් සූදානමකින් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. දිගු කාලයකට පසු අද දිනේදී පාසලට පැමිණි දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන්ද සංවිධානය කර තිබුණා. උන්ගේ මනස යලි පාසල් ජීවිතයට හුරු කරවීමේ අරමුණින් සතුටු හිතක් ගොඩනගන්න ආයිත් මං ඉස්කෝලෙට තේමාවෙනුයි එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ. මේ අතර ගේට්ටුවේ අගුළු කඩා පාසලට ගොස් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරයෙකු පිළිබඳ පුවතක් වැලිමඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. බස්නාහිර පළාතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු පාසල් 31ක් විවෘත කළ බවත් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පැවති බවත් අධ්‍යාපන නිලධාරීන් සඳහන් කළා.
අද දින පාසල් වලට පැමිණි ගුරු සිසු සියලු දෙනාට ප්‍රසාදය පළ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද දින දහස් ගණන් සිසු දරුවන් තම දෙමෝපියන් සමග රට පුරා උතුරු කෙරේ සිට දකුණට බටහිර සිට නැගෙනහිරටත් සෑම පළාතකම පාසලට පැමිණ පන්තිවලට සහභාගී වීමට කටයුතු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ ස්තුතිය හා කෘතවේදීත්වය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එවගේම විදුහල්පතිවරු ගුරුවරු තම පාසල් වෙත පැමිණ කටයුතු කිරීම ගැන යළිත් ස්තිවන්ත වෙනවා. විවෘත කරන ලද පාසල් සෞඛ්‍ය රෙගුලාසි මත ඉදිරියට ගෙන යාමට අධ්‍යාපන අමාත්‍යවර හැටියටත් අධ්‍යාපන අමාත්‍යංශ වෙනුවෙන් මෙම අවස්ථාවේදී කැප වී සිටින බව සඳහන් කරන්නට කැමැති. මේ අතර ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමයේ පවසන්නේ තමන් වැඩවරජනේ නිවත් වූ බවයි. හෙට සිටම පාසල් වලට වාර්තා කරන බව එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කරන්න IOC සමාගම තීරණය කරලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා මේ මිල වැඩිවීම ක්‍රියාත්මක වෙනවා කියලයි ඒ සමාගම නිවේදනය කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සිද්ධ කරපු සියලු බලවේග හෙළදරව් කරගන්න ලැබේවායි සුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගෙන් අයදිනවා කියලා අගරද ගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත්තිමි පානන් අද ප්‍රකාශ කළා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙකට එක්වමිනුයි අගරද ගුරු හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ. පාස්කු ප්‍රහාරය සිදු වූ මේ වන විට වසර දෙකහමාරක් ගත වෙනවා. එම ප්‍රහාරයේ විඳිතින්ට සාධාරණය හා මියගිය අයට මොක්සුව පතමිනුයි මෙම යැදුම් මෙහෙය පැවැත්ුණේ. එදා සිටි නීතිපතිතුමා මට කීවේ මේ සිදුවීම සෑහෙන දුරට සංවිධානාත්මකව කරනු ලැබූ සිදුවීමක් බවයි. එය ත්‍රස්තවාදීන් 7-8 දෙනෙකු කළ දෙයක් කියලා කියන්නට බැරි බව ඊට වඩා දීර්ඝ සැලසුමක් මේ ප්‍රහාරය පිටුපස තියෙන බව පෙනෙන බවත් එතුමා මට සඳහන් කළා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ එහි වෙළුම් 22ක් හා ඊට අදාළ ලියකියවිලි නීතිපතිතුමාට බාර දීලා මාස 9ක් වෙනවා. තවමත් මේ වාර්තාවේ ජන සමාජයට මුදාහැර ඇත්තේ එක වෙළුමක් පමණයි. නීතිය බාරව ඉන්න අයත් මේ කුමන්ත්‍රණේ කොටස්කරුව බවට පත්වෙමින් පවතී. එමනම් අපි සුද්ධ අන්තෝනි මුනිතුමාට මේ අවස්ථාවේදී යාඥා කරනවා, ඔබ වහන්සේගේ මේ සිද්ධස්ථානය කෙලසූ මේ මිනිමැරුම් සිදු කළ මේවා පිටුපස ඉන්න සියලුම බලවේග එලිදරව් කරන්න ඒ ප්‍රාතිහාර්ය අප වෙනුවෙන් ඉටු කර දෙන්න කියලා. මෙතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයේදීද පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිසට මොක්සුව ප්‍රාර්ථනා කරමින් දේව මෙහෙයක් පැවැත්ුණා. එම අවස්ථාවටද අගරද ගුරු හිමිපාණන් එක්ුණා. ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්දනාකාරයේ සිරකරුවන්ට ගිනියාවී පෙන්වලා තර්ජනය කළා කියන සිද්ධිය ගැන නීතිපති උපදෙස් අරන් නිසි විමර්ශනයක් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළා. රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාකාරයට ඇතුළු වී එහි සිටි දමිළ සිරකරුවන්ට ගිනියවි පෙන්වා තර්ජනය කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබා ගෙන නිසි විමර්ශන සිදු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ. ඒ දමිළ රැඳවියන් 8 දිනක ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගයෙන් නිකුත් කළ අවස්ථාවේයි. එම පෙත්සම ත්‍රිපුත් කළ මහාධිකරණ විනිසුරු මඩු ලකමුවේ අද සලකා බැලුණා. මීට විරෝධතා තිබේ නම් ගොනු කරන ලෙස දන්වා රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාට හා බන්දනාකාර කොමසාරිස් ජෙනරාල්වරයාට නොතේසි දින නිකුත් කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ. බණ්ඩාරගම මිල්ලණිය ප්‍රදේශයේ දේශීය වශයෙන් ක්‍රියාත්මක වන ශීතකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහිදී මාධ්‍යවේදීන් LNG සැපීම ගැන අහපු ප්‍රශ්නයකටත් අමාත්‍යවරයා මේ විදිහට පිළිතුරු ලබා දුන්නා. අපි ජනාධිපතිතුමාගෙන් ලිඛිතව පක්ෂ 11ක නායකයින් අත්සන් කරලා ඉල්ලීමක් කළා. ඇමරිකානු සමාගමකට ලංකාවට LNG සැපීමේ ඒකාධිකාරය හිමිවීම පිළිබඳ ඉතාම බලවත් අකමැත්ත අපි ප්‍රකාශ කළා. ලිපියක් ජනාධිපතිතුමාට යවුවා අපි ඔක්කොම අත්සන් කරලා. ඒකේ අවසාන වශයෙන් අපි ඉල්ලුවා මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙනවා නම් සුදුසුයි කියලා. ජනාධිපතිතුමා වෙන වෙනම සියලුම පක්ෂ නායකයන්ට ලිඛිතව දන්වලා තිබෙනවා. දීර්ඝ පැහැදිලි කිරීමක් සමග අවසානයේ යෝජනා කළා තිබෙනවා. මේ පිළිබඳව වඩා වැඩිපුර විස්තර දන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා
එතුමා ඒ නිසා එතුමා සමග සහ අනිකුත් ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් සමග ඒ සාකච්ඡාව සිදු කරන්නේ නම් මැනවි කියලා. තුළු පක්ෂ වලට කුඩම්මගේ සැලකිලි ලැබෙනවා. කුඩම්මාගේ සැලකිලිද අම්මාගේ සැලකිලිද කියලා කියන්න අපිට වැදගත් නැහැ. අපිට වැදගත් රටේ ජනතාවට ලැබෙන සැලකිල්ලයි. රටේ ජනතාවට හරි සැලකිල්ල වෙනවා නම් අනිත් කාට කාට අම්මාගේ හරි කුඩම්මාගේ හරි පුංචි අම්මාගේ හරි සැලකිලි ලැබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොබ්‍රාල කල්කිරින්නේ නේ. ඇයි කලකිරෙන්නේ? මල ආණ්ඩුව ගේන්න සෑහෙන පට්ට කාපු දෙවිය. ආ වාට එහෙම හිතනවනේ ඒක හොඳයි. අත්නගල්ල ප්‍රාදේශීය සභාවේ ගුටිබෙට හෝමාරුවක් ඇති වුණා. මේන් විපක්ෂීය නියෝජන එකන මන්ත්‍රීවරයක් තුවාල ලැබූ බවයි වාර්තා වුණේ. අත්නගල්ල ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමල් මෙන්ඩිස් මහතා සභාව ආරම්භ වී සිටම පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු අදහස් දක්වන අවස්ථාවේ දිගින් දිගටම බාධා සිදු කළා. මෙම බාධා හමුවේ සභාව විනාඩි 5කට කල් තැබුණු අතර සභාපතිවරයා සභා ගර්භයෙන් පිටව යාමේදී ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. එහිදී පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ක්‍රිෂ්ණා හේමමාලි මහත්මිය ජංගම දුරකථනයෙන් පටිගත කළ යයි පවසමින් ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. ඇය වතුපිටිවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ කතාබහ ගුටිබෙට හුවමාරුවක් දක්වා වර්ධනය වුණා. ඒ සමගින් ස්වාධීන ප්‍රවෘත්ති අදට නිමාවට පත්වනවා. මීළඟට විපරම විශේෂාංගය. සුබරාත්‍රියක්. ආයිබෝන්. අද ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක්. අවුරුදු එකහ මාරකට විතර පස්සේ රටේ අනාගතය බාර ගන්න ඉන්න පුංචි එවුන් ටික ඉස්කෝලේ ආවා. කොරෝනාව නිසා මුළු රටේම ඉස්කෝලවල ටික වැහිලා ගියා. දරුවන්ගේ හිත නතර වුණා. ඉස්කෝලේට ගිහිල්ලා ටීචර්ගෙන් සර්ගෙන් අකුරු කරන ගමන් යාළුවෝ යෙහෙළියෝ රොත්තත් එක්ක ඉන්ටර්වල් එකේ කරපු කෙලි කවට සිනා මැකිලා ගියා. එකේ පන්තියට ගිය පුංචි එකා ඉස්කෝලේට අඩිය තියන්නේ නැතුවම දෙකේ පන්තියට ගියා. ඒකේ ටීචර්ව දැක්කෙත් නැහැ. එකේ පන්තියේ යාළුවෝ ටික දැක්කෙත් නැහැ. කොරෝනාව කරපු හරියනම් මෙලෝ විදියකින් හිතා ගන්නවත් බෑ. පුංචිම පුංචි වෛරසයක් මුළු ලෝකෙම වට්ටලා අපේ රටටත් රිංගලා අපිවත් වට්ටලම දැම්මා. කොරෝනාව රටට කරපු හරිය ගැන ලියන්න කියන්න ගියොත් පැය ගණන් නෙවෙයි දවස් ගණන් යයි. ඒ තරමටම මහ විනාශයක් ආර්ථිකය බිඳුවටම බැස්සුවා. මිනිසුන්ගේ ජන ජීවිතය සීසී කඩ කළා. සංසාරගත බැඳීමුත් කඩලා බිඳලා දැම්මා. කොරෝනාවෙන් කවුරු කොහොම මොන විදියට කිව්වත් වැඩිම දුකක් වින්දේ අපේ දරුවෝ ටික. ඉස්කෝලේ ගිය දරුපැටවු ටික. මේ දරුපැටවුන්ගේ අනාගතය අවුරුදු දෙකකින් විතර ආපස්සට ගිහිල්ලා. ඒ දරුවෝ රටට ලෝකෙට පෙන්වුවේ නැතුණාට මානසිකව ඇදවැටිලා. මොකද දරුවන්ට තියෙන ලොකුම සම්පතක් තමයි ඉස්කෝලේ කියන්නේ. උදේට ටිකක් නැගිටින්න කම්මැලි වුණාට පළවෙනි දවස් දෙක තුනේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ඉන්න අකමැති වුණාට ඉස්කෝලේට ගිහිල්ලා යාළුවෝ ටික සෙට් වුණාට පස්සේ හැම දරුවටම ඉතින් එකම ලෝකය ඉස්කෝලේ තමයි. අන්න ඒ ලෝකය තමයි කොරෝනාව දරුවන්ට නැති කළේ. කොරෝනාව දරුවන්ගේ ලෝකය විනාශ කරනකොට ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ පඩි පැකට්ටුව ගැන කිය කිය එන්ජිඔ වලින් යැපෙන දේශපාලන ඇජෙන්ඩාවලට වැඩ කරන ගුරුවරුන්ගේ වෘත්තීය සමිති කියන නඩයක් දරුවන්ගේ අනාගතය නැත්තටම නැති කරලා දාන්න පහුගිය දවස් ටිකේම පුදුම ගේමක් දුන්නා. ගෙදර ඉන්න දරුපටවුන්ට ඔන්ලයින්ෙන් උගන්වපු ගුරු මෑණිවරුන්වයි පියවරුන්වයි ඔෆ්ලයින් කෙරෙව්වෙත් අන්න ඒ නඩයමයි. මොන තර්ජන ගර්ජන මැද්දේ හරි ආණ්ඩුවත් නිකන් හිටියේ නැහැ. රටේම ගුරුවරුන්ට වැක්සින් එකක් ගහලා ඕ ලෙවල් ඒ ලෙවල් කරන දරුවන්ටත් ෆයිසර් විදලා හෙට ඉඳලා දහසියෙන් උඩ අයටත් එන්නත් වැඩේ කරලා ගුරුවරු අවුරුදු 24ක් තිස්සේ ඉල්ලපු ඉල්ලීමටත් දෙන්න පුළුවන් විදිහේ විසඳුමකුත් දීලා අද පාන්දර දරුවෝ 200ට අඩුවෙන් ඉන්න ඉස්කෝලවල වල ගේට්ටු ඇරියේ වැඩේ ක්‍රමයට කරගෙන යන්න. ඒකටත් එන හුරා කටින්න NGO දේශපාලන ඇජෙන්ඩකාරයෝ නොකරපු දෙයක් නැහැ. හැබැයි ගොඩක් සතුටුයි. ඒ රෙජිම් චේන්ජ් අරාබි වසන්තයේ පොලිටිකල් ඇජෙන්ඩා එක අපේ ගුරු මෑණිවරුන් පියවරුන් අද උදේ වෙනකොට හොඳටම තේරුම් අරගෙන කියලා හොඳටම පෙනුණා. මොකද දරුවන්ගේ අනාගතය සුරකින්න බහුතරයක්ම ගුරු මෑණිවරුන් පියවරුන් අද ඉස්කෝලේ ආවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා හෙටත් ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි සඳුදා ඉඳලා කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් තර්ජනයක් වර්ජනයක් නැතුව තමන්ගේ සෞඛ්‍යත් රැකගෙන දරුවන්ගේ සෞඛ්‍යත් රැකලා දීලා රටේම අනාගතය සුරකින්න
දේවතාවුන් වගේ ඉන්න ගුරු මෑණිවරුන් පියවරුන් කිසිම චකිතයක් ભેදයක් නැතුවම ඉස්කෝලේ එනවා කියන එක. මොකද රටේම බඩගින්න නිවන ගොවියට ගොවිතැන නැතුව ඉන්න බෑ වගේම රටේම අනාගතය නිර්මාණය කරන ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දරුවෝ ටිකට උගන්වන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න බෑ කියන එක අපි හොඳා කාරවම දන්නවා. අදත් විපරම පිටපත සුධර්මන් වදලිය ගොඩගෙන.